මෙම ඡායාරූපවලින් දිස්වන්නේ නිව්යෝක් මධ්‍යම දුම්රිය ස්ථානයේ සේවකයන් විසින් වික්ටරි වීදියේ ඇති පිරමීඩයක් ඉදිරිපිට ජයග්‍රහණය සමරන ආකාරයයි. මෙම පිරමීඩය එහි මධ්‍යම පර්යන්තයේ ඉදිරිපිට ඉදිකර ඇති අතර එහි විශේෂත්වය වන්නේ එය යුද හිස්වැසුම් වලින් නිමකොට තිබීමයි. මෙම එක් පිරමීඩයක 12,000ක් පමණ වූ ජර්මන් සොල්දාදුවන්ට අයත් හිස්වැසුම් තිබෙන අතර පළමු ලෝක යුද්ධයේ නිමාවට පත්වීමත් සමගම ජර්මනිය පුරා විසිරී තිබූ මෙම හිස්වැසුම් මියගිය මෙන්ම අල්ලාගත් ජර්මන් සොල්දාදුවන් සතු වූ හිස්වැසුම් වනවා. පළමු ලෝක යුද්ධය සඳහා පස්වන යුද ණය මුදල එකතු කර ගැනීමට නිව්යෝර්ක්යේ උද්දාන මාවත තුළ වික්ටරි වීදිය ඉදිකළ අතර එහි කෙළවරවල පිරමීඩ ඉදිකිරීමටද පටන් ගත්තා. ඊට අමතරව ජර්මන් හමුදාව සතුව තිබූ අල්ලාගත් තවත් යුදෝපකරණ බොහෝමයක් මෙම වික්ටරි වීදියේ දක්නට ලැබෙනවා. නමුත් මෙම පිරමීඩ මුදුනේ ඇති ප්‍රතිමාව පිළිබඳව තවමත් හරියට අදහසක් නැති අතර ඒ පිළිබඳව විවිධ මත පවතිනවා. බොහෝ දිනෙක විශ්වාස කරන්නේ ඒ විජයග්‍රහණයට අධිපති ලෙස සැලකෙන පුරාණ ග්‍රීක දෙවඟනක් වූ නයික් දෙවඟනගේ ප්‍රතිමාවක් බවයි. එමෙන්ම මෙම පිරමීඩ දෙපසට වන්නට ජර්මන් හමුදාවෙන් අල්ලාගත් කාලතුවක්කු දෙකක්ද දක්නට ලැබෙනවා. මෙම භූමියේ දක්නට ලැබෙන බොහෝ දේවල් යුද පිටියකදී දක්නට ලැබෙන දේවල් වන අතර කාලතුවක්කු විවිධ සේනාංකවල දජයන් කුළුණු උඩ ඇති රාජාලියන් ඒවායින් කිහිපයක් වනවා. එමෙන්ම මියගිය හෝ අල්ලාගත් යුද සිරකරුවන්ගේ හිස්වැසුම් වලින් සමන්විත මෙවැනි දැවැන්ත පිරමීඩයක් මිනිසුන් ඉතා බහුලව ගැවසෙන මෙවැනි ස්ථානයක ඉදිකිරීම හරහා යුද්ධය පිළිබඳව මිනිසුන් තුළ විශේෂයෙන්ම දරුවන් තුළ ඇතිකරන මනෝභාවයේ ප්‍රශ්නාර්ථයක් වනවා. 1914 දී සහ ඊට පෙර ජර්මන් පාබල හමුදා සඳහා නිම වූ හිස්වැසුම් ලෙදර් වලින් සාදා ඇති අතර යුද සමය අතරතුර ජර්මනිය තුළ ඇතිතරම් ලෙදර් සම් තොග පිරී තිබුණා. ඉන් පසුව දකුණු ඇමරිකානු රටවල් වලින් විශේෂයෙන්ම ආජන්ටිනාවෙන් ආනයනය කළ වෙනත් අමුද්‍රව්‍ය වලින් යුද හිස්වැසුම් නිර්මාණය කළා. 1915 දී ජර්මානු පාබල යුද හිස්වැසුම් සෑදීමට තුනී තහඩු භාවිතා කළ නමුත් අවශ්‍ය වූ හිස්වැසුම් ප්‍රමාණය අති විශාල නිසා පීඩනයට ලක් කළ කඩදාසිද ඒ සඳහා යොදාගත්තා. නමුත් පළමු ලෝක යුද්ධයේ මුල් මාසවලදී යුද අගල්වල සිටි ජර්මානු පාබල සොල්දාදුවන් භාවිතා කළ හිස්වැසුම් එතරම් උසස් ප්‍රමිතියකින් නිම කළ ඒවා වුණේ නැහැ. ලෙදර් හිස්වැසුම් වලට ෂෙල් වෙඩි සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නොහැකි වූ අතර බොහෝ සොල්දාදුවන් පහසුවෙන්ම මිත්‍ර පාර්ශවයේ සාර්ථක ඉලක්ක බවට පත් වුණා. මේ නිසා හිස්වැසුම් වල තිබූ බොහෝ අඩුපාඩු හඳුනාගෙන ගලවා වෙන් කළ හැකි උලක් සහිත නව හිස්වැසුමක් 1915 දී ජර්මානු සොල්දාදුවන් හට හඳුන්වා දුන්නා. නැවත 1915 සැප්තැම්බරයේදී ඔවුන් හට අණ ලැබුණේ ඉදිරි ආරක්ෂක පෙරමුණේ සිටින සොල්දාදුවන් උල රහිතව හිස්වැසුම් පැළඳිය යුතු බවටයි. කෙසේ වෙතත් 1916 දී නැවතත් වානේ වලින් නිම කළ ආරක්ෂිත හිස්වැසුමක් සොල්දාදුවන් හට ලැබුණු අතර ෂෙල් වෙඩි කොටස් වලින් තම හිස ආරක්ෂා කර ගැනීමට එම හිස්වැසුම බොහෝ දුරට ප්‍රයෝජනවත් වුණා. ඒ සමගම යුද්ධයේ අතරතුර ජර්මන් සොල්දාදුවන්ගේ හිසට සිදු වූ තුවාල ප්‍රමාණය 70%කින් පමණ අඩු වුණා. මෙම පිරමීඩයේ දක්නට ලැබෙන්නේ පිකල් හේබ් ලෙස හඳුන්වන මුදුනේ උලක් සහිත ජර්මානු යුද හිස්වැස්මයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන ගමන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න පහලින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව ලකුණ ක්ලික් කළොත් අපේ අලුත් වීඩියෝ දාපු ගමන්ම ඔයාට දැනගන්නටත් පුළුවන්.